දැන් ශිල්පියක් කීම ගහන්නේ මම ෆොටෝ නම් ගන්න ෆොටෝ ගන්නෑ නෑ යක්කුකට ආනුවට ඔය මේ ජොලිසියාගේ සින්දුව එකපාරක් නා එමෝටම ගොඩක් පින් දැන් යාළුවෝ ගොඩක් එකතු වෙනවා නේ ඔයාලට ඒ අයියලා ෆෝන් එක ගෙනත් දුන්න අයියටත් ගොඩක් පින් ඇල්ලි උපු අක්කලා දෙන්නටත් ගොඩක් පින් දැන් ඔයාලා බෙහෙත් කරගන්න තමයි ඕන නේ ඔව් ඔව් ඊට පස්සේ සර් මේ සර් නම් ඇත්තමයි අපි වඳින්නේ බුදු රූපවලටනේ සර් නම් මට නම් දෙවියෙක් වගේ පේන්නේ මොකද මගේ දරුවට මට ගොඩා දෙනෙ සර් ගෙදරට හතර පහ දෙනෙක් ගෙදරට බඩු මුට්ටු ගෙනත් දුන්නා ගොඩාක් ඈත කුරුණෑගල පැත්තින් කුළු පවුලක්ම ඇවිල්ලා බඩු මුට්ටු ගෙනත් දුන්නා දින කීපයක් ගත වෙනකොට මේ දරුවගේ සිහින රැසක් යථාර්ථයක් බවට පත් කරලා දෙන්න සමාජ ඇස මෙත් සිත් පදනම ඇසුරු කරන ආදරණීය බොහෝ දෙනෙකුට හැකියාව ලැබුණා. අපේ ගෙවල් පැත්තේ එන්න කැමති නැද්ද ඔයා? ඈ එන්න දඹුල්ලේ. එන්න කැමති දෙන්නේ විදියක් නැහැනේ. ඇයි ඒ? යංකෝ. රවුමක් ගහලා එන්න. ඔයා කොහෙ කොහෙද ගිහිල්ලා තියෙන්නේ? කොහෙවත් ගිහිල්ලා නැහැ. අයිපිත්තල් විතර ගිහිල්ලා තියෙන්නේ. අනේ උඹට ඇන්නේ. මයංගනේ අපේ පුතා පිළිබඳව අපි රට සමාජය දැනුවත් කළා. සමාජ ඇස සහ මෙත් සිත් පදනම රට පුරාම මේ අයගේ මෙවැනි පවුල්වල දුක කඳුල පිළිබඳව කතා කරගෙන පිහිටක් අවැසි තැන්වලට පිහිට ලබා දෙන යන අතරතුර තමයි මයංගනේ මේ දරුවා අපට මුණ ගැහෙන්නේ. ඒ මුණ ගැහිමත් එක්ක දින කිහිපයක් ගත වෙනකොට මේ දරුවගේ සිහින රැසක් යථාර්ථයක් බවට පත් කරලා දෙන්න සමාජ ඇස මෙත් සිත් පදනම ඇසුරු කරන ආදරණීය බොහෝ දෙනෙකුට හැකියාව ලැබුණා. ඒ නිසා අපි සතුටු වෙනවා මේ පුවත දැකලා දුරකතන ඇමතුම් පමණක් මං හිතන්නේ මට එන්න ඇති දහසකට අධික. අම්මට කීයක් විතර එන්න ඇද්ද? මටස් ආවා. ඌ එහෙම මටස් ආවා දුරකතන. මුතු එක දවසක් සර් දාපු දවසට පහවදා ආයෙ ෆෝන් එක තියන් දුන්නේ ආවා දිගටම ආවා. ඒ ඇමතුම් ටික කරදරයක් කියලා හිතුවේ නැතුව අපි හැම ඇමතුමකටම ලබා ගත්තා. ඒ හැම කෙනෙකුටම අපි මේ අම්මගේ දුරකථන අංකය ලබා දුන්නා. බැංකු ගිණුම් ටික අපි ලබා දුන්නා. ඒ අනුව මේ පුතාට ආදරණීය සහෝදරියක් සහෝදරියන් දෙන්නෙක් එකතු වෙලා එයාගේ පළවෙනිම සිහිනය තමයි තිබුණේ ජංගම දුරකථනයක් ඕනේ කියන එක. අන්න ඒ දුරකථනයත් අක්කලා දෙන්න තල්ලියවල අයියා කෙනෙක් ගෙනත් දුන්නා රෑමෙන්ද. ඒ සිහිනය සැබෑ වුණා. ඔහුට තියෙන ලොකුම සතුට ඒක. ඒ විතරක් නෙවෙයි. මෙයාට වීලි ආහාර බඩු මුට්ටුත් ගෙදරට ගෙනත් දෙන්න කණ්ඩායමක් ඇවිල්ලා ගියා. ඒ අය අපිට කතා කරලා කිව්වා අපිට පුළුවන් ආකාරයෙන් කාංචන අපි ගිහිල්ලා උදව් උපකාර කරනවායි කියලා. ඒ අතරේ තමයි මේ අම්මට විශාල දායකත්වයක් දෙන්න අවශ්‍යතාවය තිබුණේ මේ වැසිකිලි පද්ධතිය. එහෙම නැත්නම් මේ දරුවාට කැසිකිලි වැසිකිලි පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවයකට මේ අම්මා මුහුණ දීලා තිබුණා. ඒ අනුව අපි මේ ප්‍රදේශයේම බාසුන් නැහැ කෙනෙක්ට කතා කරලා ගත්ත වියදම් විස්තරයක්. සාමාන්‍යයෙන් කොමඩ් එක සහිත අඩි 8ක පමණ
පුංචි බාත්රූම් එකක් හදන්න. ඒ බාත්රූම් එකට අවශ්‍ය මුදල් ටික ලබා දෙන්න කියලා අපි අපිට කතා කරපු අයට කිව්වා. ඒ අනුව අපේ ආදරණීය බොහෝ දෙනෙක් බැංකුවට සල්ලි ටික දාලා තිබුණා. අද උදේ තමයි බැංකුව පරීක්ෂා කරලා බැලුවේ. බැලුවේ නැහැ නේද කලින්? නැහැ බැගියේ නැහැ මම. අද උදේ බැංකුව පරීක්ෂා කරලා බලනකොට තිබුණු ගණන් අපි කියමු. 2,250ක් තිබ්බා. පොත අරන් එන්න. ඉතින් අපිට හරිම සතුටුයි අපේ මේකට මුලපිරුවේ ඉස්සල්ලාම මුදල් එවලා කොරියාවින් රංජන් මල්ලි. කොරියාවින් රංජන් මල්ලි මට කතා කරලා කිව්වේ අයියේ මේ දරුවගේ වැසිකිළිය හදන වැඩේ ආරම්භ කරමු අපි කට්ටිය එකතු වෙලා. ඒ අනුව තමයි රංජන් මල්ලි කොරියාවින්දලා, ඒ වගේම තමයි සමන්ත මල්ලි අපේ ආදරණීය හිරිපිටියේ සමන්ත මල්ලි කතා කරලා ඔහුත් රුපියල් 25,000ක මුදලක්, කොරියාවේ මල්ලි රුපියල් 10,000ක මුදලක් සහ අනෙකුත් අපේ මිතුරු මිතුරියන් කණ්ඩායම එකතු වෙලා මේ වැසිකිළිය හදාගන්න අපට උදව් කළා. රුපියල් 1,02,000 මුදලක් මේ වන විට NSB ගිණුමේ තැන්පත් කරන්න අපට හැකියාව ලැබුණා. ඒ තමයි අපි සමාජයස මෙත්සිත් පදනම අපි එකතු වෙලා ගත්තු උත්සාහය. දෙකයි 87 287,000. ඉතින් මේ අපිට ඔබට පුළුවන් තව දුරටත් මේ අයගේ ප්‍රවාහන ගාස්තු ටිකක් තියෙනවා, ප්‍රතිකාර කටයුතු කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි, හොඳ වෛද්‍යවරුන් කිහිප දෙනෙක්ම අපිට කතා කළා මේක යොමු කරන්න කියලා. ඒ අනුව අපි ඒ අයටත් අවශ්‍ය වෛද්‍ය රිපෝට් ටික නැත්නම් වාර්තා ටික ලබා දෙන්න අපට සූදානම්. හැබැයි ඒවා අවුරුදු 8කින්ට එහා ගත්තු වෛද්‍ය වාර්තා තමයි තියෙන්නේ. අලුතෙන් මේ දරුවව වෛද්‍යවරයෙකුට පෙන්නලා තියෙන්නේ සීනි පිළිබඳව සොයා බැලීමට පමණයි. ඒ අයියාව ඉතින් මං අක්කලා කතා කරන්න මං ටක් ගාලා ගත්තා. අනේ තාම නන්නේ. තව කෑනේද දෙර? නෑ. අයියෝ. ඒ නාක්කේ පස්සේ ගන්න බුදුසරණ තියන්නම්. හා මල්ලි. හා හරි හවස වෙලා ගන්න ආයි. ද ශිල්පියක් කිම ගහන්නේ? මම ෆොටෝ නම් ගන්න. ෆොටෝ ගන්නෑ. නෑ. යක්කුකට ආනුවට ඔය මේ ඩොලිසියාගේ දින් බෙව එක පාරක්. දැන් සතුටුයි නේද? ඔව් ගොඩක් සතුටුයි. අනේ මේ ෆෝන් එක වුණා අක්කලා ආ දෙන්නටයි අයියටයි ගොඩප්පින්. ඇත්තටම ගොඩප්පින්. ෆෝන් එකේ වපු අක්කලා දෙන්නටයි අයියටයි. අය මොනවද ගෙනත් දුන්නේ යාලා? කන්න ගොඩක් දේවල් ගෙනත් දුන්නා නේ. දැන් නම් අම්මට ගයි ඉතින් ගොඩක් දේවල් ගෙනත් දුන්නා. ආ නේද අම්ම ගොඩක් දේවල් ගෙනත් දුන්නා. ඒකනේ. යාලා විතරද ආවේ? ඈ වෙන කවුද ආවේ? තව මම්මලා කට්ටියක් ආවා. මේ යාලා කොහෙන්ද ආවේ අම්මා? ගුරුනෑගලින්. මා ගුරුනෑගලින් ආවේ. ආ ඊට පස්සේ අය ආවේ නෑනේ. ආ ආව තව දෙගොල්ලෝ මෙ ළඟ. ආ තව නැන්දගෙන ටීවී එක බඩු වගේ ගෙනත් දුන්නා. ඒ අක්කට ගොඩක් පිං. තව නිදාංගල සීටිස් එකේ. ඕ එකපාර ලොරි එක අයලා කට්ටිය ගවිලා අම්මා නැටින්න ඩයිට් ගියා. ඊට පස්සේ ඇයිට් වෙලා බඩු මල්ල දුන්න අම්මා ඉන්න වෙලාවෙම. ෂා. ඕ හිතවත තව මමට කියන්න කොම්මා. නා. එමෝටම ගොඩක් පිං. දැන් යාළුවෝ ගොඩක් එකතු වෙනවා නේ ඔයාලට? ඒ අයියලා ෆෝන් එක ගෙනත් දුන්නා අයියටත් ගොඩක් පිං. යාළුවෝ වු අක්කලා දෙන්නටත් ගොඩක් පිං. දැන් ඔයාලා බෙහෙත් කරගන්න තමයි ඕන නේ? ඔව්. ඊටවල දොස්තර මාමා කෙනෙක් කතා කරගත්තා නම් හරි. ඔව් දොස්තර මාමා කෙනෙක් වීඩියෝ එක බලුවා නම් මාමත් කතා කරලා පුළුවන් උදව්වක් කරන්න. ඇත්තටම සර්ගේ වීඩියෝ එක දැකලා මම එදා පහුදා දුව තමයි බලන්නේ වැඩියම. එයා තමයි ගෙනලා පෙන්න. ඌ ඊට පස්සේ මාත් සර්ගේ කෝල් නම්බරය අරන් කතා කරාට පස්සේ අපි එදා පහුදාම එනවා කියලා සර් ගත්ත කෝල් එකක්. ආයි පුදුම සතුටක් ඇති වුණේ. මම විශ්වාස කරේ දැන් සර් ඒ කියලා. මොකද ගොඩාක් තැන් වලට මම ගිහිල්ලා තියෙනවා. ගාමසෙකන ඕන ගාවටම යන්න ඇති මගේ කකුල් ගෙවෙනකන්
සමුද්දිනිය අම්මක ළඟටයි අපේ ගමේ බතලෙයයි මගේ 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 තාත්තේ ගැන මං අනන්ත කියලා තියෙනවා මගේ දරුවා ගැන මං කියලා තියෙනවා මං කියව මට ආධාරයක් දෙන්න මගේ ළමයා සනීප කරගත්තාම මට එපා ඒක කපලා දාන්න කියලා මොකද ගමේ නේ යාලා ඉන්නේ කියලා ඒත් එයාලා පොඩ්ඩක් ඇහුම්කන් දුන්නේ නැහැ මේ හාල් මල්ල ගන්න කියලා දවසක් ඉඳගෙන ඉඳලා තියෙනවා මම මොකද ආමිකේ පොලිසිය කට්ටිය ඔක්කොටම දුන්නා නිසා ඒත් අපිට දුන්නේ නැහැ පස්සේ මේ සර්ගේ වීඩියෝ එක දැකලා එදා පහුවදාම ගම්සක නෝන එන්න කියලා හාල් මල්ල දුන්නා ඔව් ඊට පස්සේ සර් මේ සර් නම් ඇත්තමයි අපි වඳින්නේ බුදු රූප වලටනේ සර් නම් මට නම් දෙවියෙක් වගේ පේන්නේ මොකද මගේ දරුවට මට ගොඩා දෙනස ගෙදරට හතර පස් දෙනෙක් ගෙදරට බඩු මුට්ටු ගෙනත් දුන්නා ගොඩා කෑත කුරුණෑගල පැත්තින් කුළු පවුලක්ම ඇවිල්ලා බඩු මුට්ටු ගෙනත් දුන්නා හසලක පැත්තේ ළමයෙක් දුවෙක් ඇත්තම තරුණ ළමයි කොහොතරම් හොඳ ළමයි ඉන්නවද ආය පහේ කණුවේ කොහමද අවුරුදු 20ක විතර පිරිමි ළමයි දෙන්නෙක් ගෙනත් දුන්නා ආය මේ බතලෑ ඇදිහා සීටිස් එකේ තරුණ ළමයි දෙන්නෙක් බඩු ගෙනත් දුන්නා ගෙදරට අවශ්‍ය ඔක්කොම මගේ ඇස් දෙකේ කඳුළු විනුවා සර් ඒ දෙයට සර් ඉඳයි ඒ ඔක්කොම සිද්ධ වුණේ ඇත්තමයි සර් නම් සර්ට තමයි මේ ගොඩක් පින් අපි දෙන්නේ ගොඩක්ම පින් දෙන්නේ මේ වගේ කට්ටිය මේ අද දාලා මට මසගෙන් අත් දෙක අල්ලලා වැඳලා ඉල්ලනවා මට දොස්තර කෙනෙකුත් ඒ විදිහට හොයලා දෙන්න කියලා මට ඩොක්ටර් කෙනෙකුත් හොයලා දෙන්න සර් ඒ විදිහට මගේ ළමයා සනීප කරගන්න දැන් මට දාලා තියෙනවා සර් පොතට මේ දැසකි දැ බැලුවනේ ඊට පස්සේ ඒ ගාන දාලා තියෙනවනේ දැන් ඒ ගාන මේ තියෙනවනේ දැන් මගේ අතේ මන්ට මටයි කැම වීදන් ඕනේ නැහැ සර් මේ ළමේ අරන් යන්න මට ඩොට් කෙනෙක් හොයලා දෙන්න සර් ඔව් ගොඩක් පිං මගේ ළමයා සනීප වෙනවා මන් දන්නවා ඒක ඇවිද්ද හොඳට ඇවිද්ද ළමයා සර් මෙහෙම උනේ උප්පැත්තියන් ආබාධයක් නැහැ හොඳට ඉපදිච්ච ළමයා සර් ෆෝන් එකට ඔයතරම් කෝල් ඇවිල්ලාම නැද්ද? කවදාවත් ඇවිල්ලා නැහැ. සතියකට සැරයක් ඔය කෝල් එකක් එන්නේ නැහැ. මේ සහෝදරෙක් කැරෙන්න කෝල් එකක් ගන්නෙ නැහැ නේ ඉතින් කවුරුත්. ඉතින් සර් මගේ ෆෝන් එක බිම තියන්න නැහැ. රෑ එළි වෙනකන් රට මේ ලංකාවේ වීඩියෝ එක දැම්ම දවසට පහුව දා ඉඳලම පුදුම විදියට කෝල් ආවේ සර්. හැමෝම කියන්නේ උදව් කරා කියලා. හැමෝම කියන්නේ සර්ටත් ගොඩෝ පින් දෙනවා. මේක දැම්මේ හින්දා හැමෝම කතා කරලා කීයේ කිය තව දානවත් කියලා කිව්වා සර් කට්ටිය. තව සල්ලි දානවත් කියලාද කිව්වා කට්ටිය. මේ පස් රටේ කට්ටිය පස්සේ දැන් පස්සේ පඩි හම්බෙන්නේ කියලා දානවා කිව්වා. මොනවට වේදන් කන්ට බල ළමයාගේ දේවල් ඔටම වේදන් ගන්න දොස්තර කෙනෙක් හොයා ගන්න කාංචන් සර්ටම කියන්න හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. සර් වගේ දෙවි කෙනෙක් මන් දන්නේ වෙන කොහෙව මන් දැකලා නැහැ. ඇත්තමයි. මන්න දැකලා නැහැ මන්නම් හැමදාම පින් දෙනවා සර් පුදුම දෙවි අපි වඳින්නේ බුදු රූප වලටනේ සර් සැබෑම දෙයියෝ අපි ඇස් දෙකට පේන්නේ මං කියන්නේ දුප්පත් තැන් වලට ගිහිල්ලා උදව් කරන විදියට යන්න බැරි තැන් වලට ගිහිල්ලා උදව් කරපු විදිය අපි ඇස් දෙකට ෆෝන් එකෙන් අපි දැකලා තියෙනවා මට නම් පොඩි සාමාන්‍ය ෆෝන් එකක් තියෙන දුව තමයි පෙන්නන්නේ මට ගෙනලා දුව හැම නිතරම බලනවා දුව තමයි පෙන්නන්නේ ඉතින් සර් කරපු දේ හින්දා තමයි අද මගේ ළමයාට මෙච්චර කට්ටිය කතා කරන්නේ අනේ රටින් කතා කරනවා පුදුම ආදරයක් තියෙන්නේ පුදුම විදියට අපේ ළමයාට එයාලගේ වගේ පුදුම ලෙන්ගතුකමක් තියෙන සර් එයත් එංග සතුටින් ඉන්නේ ඔව් බලන්න සර් එදා වගේද අද කියලා පුදුම සතුටකින් ඉන්නේ හැම නිතරම කෝල් ගන්නවා යක්කලා ඒ ඒ ළමයි ආවේ පාන්දර 3ට ඇවිල්ලා ෆෝන් එක දීලා ආයේ මහියංගනට ගිහිල්ලා අර මේ කැඩුව යන කඩනේ කඩලා මාසෙකට කාඩ් එකට මේ ගානකුත් දාලා මෙයාට බලන්න කියලා YouTube බලන්න WhatsApp එකට දැන් මෙයා එක්කන් යනවලු ට්‍රිප් එකක් වන්දනා කරගෙන ගෙනත් දාන්න ඔය කොහේ ඒ දුවලා ඔක්කොම රටනේ පුතා පොඩි එක්කෙනයි ඇවිල්ලා එක්කන් යනවලු පැතුම් කොහෙවත් ගිහිල්ලා නැහෙනේ කියලා ඉතින් පැතුම් ගොඩාක් සතුටින් ඉන්නේ අක්කටම කියවෝ අයියාගේ අක්කටම කියවෝ අපි ආරාධනා කරනවා හොඳ වෛද්‍යවරයෙක් මේ පිළිබඳව උනන්දු වෙන කෙනෙක් ඉන්නවා නම් සමාජය අපට කතා කරන්න එහෙම නැත්නම් මේ අම්මට දුරකථනයේ අංකයේ තියෙනවා කතා කරන්න කතා කරලා ඒ දරුවගේ වැඩේ අවසන් කරන්න. ඒ වගේම තමයි අපිට වෛද්‍යවරුන් කිහිප දෙනෙකුත් කතා කළා මේ වෙනකොට
මේ වැසිකිලි පද්ධතිය නිම කිරීම සඳහා ඔබේ දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. තවත් කණ්ඩායමක් මේ අම්මට කතා කරලා කියලා තියෙනවා. ඇවිල්ලා වැසිකිලිය හැකිතාක් ඒ අයගේ ශ්‍රමදායකත්වයේ සහ ධනෙන් භාගයක් හරි හදලා දෙන්න පුළුවන් කියලා. ඒ ආදරණීය හිතවතුන්ටත් අපි ආරාධනා කරනවා එන්න මේ ප්‍රදේශයට ඇවිල්ලා ඒක උදව්වක් කරන්න. මොකද එතකොට මේ අම්මට මේ අපි වැසිකිලිය හදන්න එකතු කරපු මුදල් ටික යම් මට්ටමකින් බැංකුවෙම තැන්පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. මොකද හදිස්සියක් වුණොත් අතේ සතිය නැති වෙන්න බෑ. මොන හරි සල්ල කර්මයක් කරන්න බෙහෙත් ටිකක් ගන්න අවශ්‍ය වුණොත් යම් කිසි මුදලක් මේ අම්මගේ බැංකුවේ තිබිය යුතුමයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. අන්න ඒ නිසා තමයි අපි එහෙම යෝජනා කරන්නේ. දැක්ක අපේ ආදරණීය යුද හමුදා නිලධාරීන් කීප දෙනෙක් අපට කතා කළා. සේවා වනිතායකී අංශයේ කණ්ඩායමක් කතා කළා. යුද හමුදා කඳවුරකට පුළුවන්කමක් තියෙනවා නම් මේකේ ශ්‍රමදායකත්වයේ ලබා දීලා මේ පුතාගේ වැසිකිලි පද්ධතිය වැඩේ ඉවර කරන්න. එතකොටත් මේ රුපියල් ලක්ෂ 280 යම් මට්ටමක මුදලක් මේ අම්මගේ බැංකුවේ හැමම තියාගන්න පුළුවන් දරුවගේ අනාගතය වෙනුවෙන් ප්‍රතිකාර සඳහා. එනිසා තමයි අපි හරි පරිසමෙන් මේ වැඩේ කරමු. අපි ආරාධනා කරනවා මෙත් පදනම සමාජය ඇස බලන අහන මේත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම. ඉතින් වැසිකිලියට මුල් වෙච්ච අපේ විශේෂම කොරියාවේ රංජන් මල්ලි, ඒ වගේම හිරිපිටියේ සමන්ත මල්ලි දෙන්න තමයි ඉස්සරලාම පටන් ගත්තේ මේක. ඒ වගේම තවත් ඔස්ට්‍රේලියාවේ මහත්තුරු කීප දෙනෙක් කතා කරලා අපිට එවන්න කිව්වා. අපි ලිස්ට් එකක් තියවුවා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වැඩේ ඉක්මනටම ඉවර කරන්න. අදම බාස්ට කතා කරන්න, අර අයටත් කතා කරලා ඒ වැඩේ අවසන් කරන්න ලොකු උත්සාහයක නිරත වෙන්න. දැන් පුතාට මොකද හිතෙන්නේ අද දවස ගැන? කොට සන්තෝෂයි. ෆෝන් එක අරන් දුන්න අක්කලා දෙන්නටයි, අගෙනත් දුන්න අයියටයි ගොඩක් පිං කියලා කියනවා මං. ඒ අය යන්නේ මේ නම නම් අමතකයි සමා වෙන්න ඕනේ. ගොඩක් පිං ඒ අක්කලා දෙන්නටයි අයියටයි. දැන් යාළුවෝ කී දෙනෙක් ඉන්නවද? ඒ දෙන්න ඒ අයියයි තමයි මට ඉස්සෙම මරගන්නේ. මාත් කරනවා එයාලා තමයි. ඒ වගේම අයියයි. මටත් ඔය මැසේජ් එකක් දානවා දැන් නේ. ලස්සන වෙලා මොකද දැන්? දැන් ගොඩාක් සතුටින් ඉන්නේ සර්. ෆෝන් එකේ හින්දා යා දැන් කියන්න අම්මට කතා කරා. ඒකත් කියන්න ඕනේ. අම්මත් කතා කරාද? ඔව් අම්මට.